සතුටුයි ලංකාවට මේ ජයග්‍රහණය අරගෙන ලැබුණු එක ගැන ඉතින් ඒ රටට ගිහිල්ලා තුර්කියට ගිහිල්ලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකාවට ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මෙන්න මේකයි ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා කියලා තුර්කියට ගිහින් කියලා එන්න මට හැකියාව ලැබුණා ඉතින් ඒ සතුට ලංකාවට අරගෙන ඔබට ලබා දෙන ශ්‍රී ලංකාවේ සිනමාවට ලැබී ඔබට පරිත්‍යාග කරන්න තමයි අත්‍තරම අදහාවේ ගොඩක් සතුටුයි මගේ මුල් ගුරුවරු කිහිප දෙනෙම සුදත් රෝහණසේ වගේම ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්තයා ප්‍රභාත් අගම්පොඩිස ප්‍රශාන්ති නාරංගොඩ මැඩම් මේ වගේම නොයෙල් සර් වගේම මගේ පවුලේ සියලු දෙනා සහ මගේ නිෂ්පාදන කණ්ඩායමේ කිහිප දෙනෙකුත් මෙතන ඉන්නවා තව මගේ ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි මෙතනට ආවට ඉතින් මම හිතන්නේ මේක මම ලැබපු ජයග්‍රහණයකටත් වඩා මේක මම මගේ අවසන් වසර නිෂ්පාදනයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මේක මමගේ විශ්වවිද්‍යාලය ලැබපු ජයග්‍රහණයක් ඒ වගේම මේක විශ්වවිද්‍යාලයේ අභිභවා ගිහිල්ලා මගේ රටේ සිනමා කර්ණාතය ලැබපු ජයග්‍රහණයක් මම ලංකාවට එන්න කලින් තුර්කිය ශ්‍රී ලංකා තානාපතිතුමා හම්බුණා එතුමා හම්බ වෙලා අපි කතා කරලා ආවා ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කොහොමද තුර්කියට ගෙනියන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රපටි තුර්කියේ සිනමා ශාලාවල පෙන්වන ආකාරය ගැන ඊට පස්සේ ලංකාවේ සහ තුර්කියේ මේ චිත්‍රපටි සම්මාන උළෙලවල් කිහිපයක් සහ චිත්‍රපටි ෆිල්ම් ෆෙස්ටිවල් කිහිපයක් සංවිධානය කරන්න අපි කතා කරගත්තා ඉතින් ඒ දේවල් අනාගතයේ යථාර්ථයක් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ තරුණ සිනමාකරුවෙක් විදිහට මේක මම හිතන්නේ මේ මේ ලංකාවේ සිනමා ඉන්ඩස්ට්‍රි එකේ සිනමා කර්මාන්තයේ ආරම්භයක් විදිහට තරුණයෙක් විදිහට මට ගොඩක් සතුටක් තියෙනවා ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක දිගටම ඉන්න හැමෝම ඉතින් මේක අපි අනාගතයේ ලංකාවේ සිනමා කර්මාන්තය වෙනුවෙන් මම පරිත්‍යාගයක් වශයෙන් දෙනවා බොහොම ස්තුතියි मम कल विश्वविद्यालय सिनेमा सह रूपवाहिनी मगे पाठमाला वसर हत्र विशेष वेदी उपाधि अवसंकर इन्े नीलगण मैं बलापुर इन्ना मे एम फील मगे दर्शनपति विभागे करान सह मगे तब दूर विना विदेश तटवलगन करे वगेम मगे पलवेनी दीर्घवृत्तांत चित्रपट निर्माण करान बलापुर इन्ना वगेम टेलीनाट्य निर्माण करान बलापुर इन्ना इधर यदि लंकावे सिनेमा मे लंकावट सीमा कहुमत जात्यंतरेट रंगण कतमी मगे मूलिक मरमुन जात्यंतरे हेमर अटकटम लंकावे सिनेमा लंकावे चित्रपटी ආදායම් ලබන චිත්‍රපටි බෝඩ පත් කරන්න වෙනත් රටවල් වල සිනමා ශාලාවල ලංකාවේ චිත්‍රපටි දුවවන්නේ කොහොමද අපි ප්‍රදර්ශනය කරවන්නේ කියන එක තමයි මගේ අත්‍තරම මූලික අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් මම උපරිම මගේ දායකත්වයේ දක්වන ශ්‍රී ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන්. ලෝක සිනමාවම ආරම්භ වෙන්නේ කෙටි චිත්‍රපටි අරම නිසා දීපු ඉතිහාසයක් තියෙනවා. අත වශයෙන්ම සිනමාව කියන්නේ තාක්ෂණය සමග නිර්මාණශීලීත්වයේ සම්පින්නන විශ්ව භාෂාවක්. ඉතින් මම හිතනම අද ලංකාවේ විශේෂයෙන්ම සිනමා කර්මාන්තයක් විදිහට කඩාවැටලා තියෙනවා. මැවිසිලි නගනවා. ඉතින් ඒ වගේ මොහොතක මම හිතනවා මේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක චිත්‍රපටි 700ක් පමණ 7000ක් චිත්‍රපටි 7000ක් පමණ තරඟ කරලා හොඳම චිත්‍රපටිය විදිහට මේ ලබාගත් සම්මානය මම හිතනවා මේක අපි රටක් විදියට ලැබු ජයග්‍රහණයක් විදියටයි මම සලකන්නේ. ඒ නිසා මම හිතනවා මේ ශ්‍රී ලංකාව මේ කොදෙව්වට ලෝක සිනමාවේ දොරගුළු විවර කරන්න මේ හසන්තට හැකියාවක් ලැබුණා. ඉතින් මේක මම හිතනවා හොඳ සිනමාවට හොඳ ආයෝජනයක්. මම හිතනවා මේකෙන් අපි සියලු දෙනා චිත්‍රපට ශාස්ත්‍රාව ප්‍රමුඛෝ සියලු දෙනා මම හිතනවා මේකෙන් යම්කිසි උත්තේජනයක් ලැබලා මේක සමාජගත කරන්න මේක හොඳ අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් වේ කියලා. ඒ නිසා හසන්ත මම හිතනවා කලාවට සම්ප්‍රාප්ත වුණේ මුලින්ම මම සමග. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ තරුණයාගේ මේ තිබුණ කලා කෞශල්‍යයන් සහ උනන්දුව සහ විනය මම එදා කාල සීමාව තුළ දැක්කා. ඉතින් ඒක අද මහඟු ප්‍රතිඵල ලබලා තියෙනවා. ඉතින් ඒ නිසා කර්මාන්තයක් විදිහට බොහෝකෝ වගේ ඇත්තටම අපි මේ ලංකාව තුළ මේක තුළ සීමා වෙලා හරියන්නේ නැහැ. ඇත්තටම මේක අපි ලාංකීය මම හිතනවා ඉතාම අංකුර නිර්මාණකරුවෝ ඉන්නවා ලෝක සිනමාවට ගිහිලා තරඟ කරන්න පුළුවන්. ඇත්තටම මේ ජයග්‍රහණය මම හිතන්නේ අපිට රටක් විදිහට නැගී සිටින්න පුළුවන් කියන පණිවිඩය දෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ ජාත්‍යන්තරයේ සමග අපිට කරට කර තරඟ කරන්න පුළුවන් කියන කාරණාවත් අද හසන්ත අපිට ඔප්පු කරලා දෙනවා. ඒ නිසා මේ හසන්තගේ ජයග්‍රහණය මම හිතන්නේ පුද්ගලයක් විදිහට නෙමෙයි රටක් විදිහට කලාවක් විදිහට සමස්ත සිනමා විදිහට ලබු ජයග්‍රහණයක් විදිහටයි මම සලකන්නේ. ඒ නිසා මම හිතනවා මේ වැටිය සිටින සිනමා කර්මාන්තය යම්කිසි උත්තේජනයක් ලබා දීලා නැති වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. ඉතින් ඒ නිසා රජයේ වගකිය යුතු සියලු පාර්ශ්වයන් මමත් ඒක කොටස්කාරයෙක් විදිහට මම සියලු දෙනාටම යෝජනා කරනවා මේක අවස්ථාවක් කරගමු. විශේෂයෙන්ම තරුණ අංකුර නිර්මාණකරුවන්ට හොඳ
තෝතැන්නක් හදලා දෙන්න පුළුවන් මාර්ගයක් විවර කරලා දෙන්න පුළුවන් අවස්ථාවක් බවට මේ කාරණාව පත් කරගෙන විශේෂයෙන්ම අපේ සිරමාව ජාත්‍යන්තරයට රැගෙන යන්න මං සලකුණු ඇති කරගම්මු කියන කාරණාව සපත කරන්න එහෙම නැත්නම් සඳහන් කරන්න කැමතියි කෙන පැමිණි හසන්තෝ පිළිගැනීමට මෙතන පැමිණීම ලැබීමම මම හිතන්නේ මට මහත් වාසනාවක් උඩ මං සලකනවා ඇත්ත වශයෙන්ම මේ වගේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ දවස්වල මේ කෙටි චිත්‍රපට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා විශාල සංඛ්‍යාවක් සම්මාන ලැබලා තියෙනවා නමුත් චිත්‍රපට සංස්ථාවට අපි ඉල්ලීමක් කරන්න කැමතියි මේ චිත්‍රපටි ජනතාව අතරට ගෙනියන්න ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සෑම දිගු චිත්‍රපටියක් එක්කම විවේක කාලයට කලින් මේ වගේ විනාඩි 10ක 15ක චිත්‍රපටයක් පෙන්වීමට පුරුදු කර කිරීම තුළ අපේ චිත්‍රපට අර හසන්ත කිව්වා වගේම ජාත්‍යන්තරයට ගෙන යාම සහ අපේ රසවින්දනය කියන අපේ ජනතාව අපේ චිත්‍රපටි කොහොමද රසවින්දින්නේ ඒවට Netflix වගේ ආයතන තියෙනවා නමුත් අපේ ලංකාවේ තියෙනවා YouTube හරහා යනවා නමුත් සිනමාව කියන්නේ අර ඉස්සෙල්ලා සුගත් මතක් කරා වගේ සුදත් මතක් කරා වගේ ඒ කියන්නේ මුලින්ම නිෂ්පාදනය වෙච්ච කෙටි චිත්‍රපටියත් चित्रपटिया मुलिम सिनेमा निर्माण चिटिचित्रपटिया चित्रपटिया मे प्रदर्शनी दुम्रिया दुम्रिया दर्शनिया दुम्रिया माया मनुष्य संगति मुलिम आत्मीन लभन चिटिचित्रपटिया दुम्रिया मूनट दावनी मिनस चित्रपटशाल दूल तीन बैवेल अद सिनेमा विशाल धनकट अविल तीन विशाल दीवन कटि चित्रपटि वितरक अभी लंका मठ व्यायाम सार्थक අනාගතයේ විශිෂ්ට සිනමා කරුවෙකුට බවට පත්වීමට ඉඩහසර ලැබේවා කියන ප්‍රාර්ථනාව සමග මම ඔබට සුබපතනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුව එකතු වෙලා කරන මේ කෙටි චිත්‍රපට උළෙලේ තියෙන වටිනාකම අපි දන්නවා. ඒකයි අපි කැන් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මේ වගේ තැනකට ආඩම්බරෙන් ඇවිල්ලා මේ අපේ කෙනෙක් කියලා hina වෙලා සන්තෝෂයෙන් එයාට ආශිර්වාද දෙතරලා පිලිගන්න තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් සිනමා කෘතිය ගැන කිව්වොත් අපි දැන් ඒක ගැන කතා කරේම නෑ. කෘතිය ගැන කිව්වොත් මට සාතිකයක් දෙන්න පුළුවන්. ඒකේ සුපරීක්ෂණය කරපු ආචාර්යවරයා විදිහට ලෝකේ ගොඩක් පිරිසක් කියවපු රස විඳපු කෙටි කතාවක්. අපූර්ව ආකාරයකට වෙනස් ආකෘතියකින් සිනමාත්මකව ඉදිරිපත් කරපු කෘතියක් විදිහට. ඉතින් ඇත්තම බලාපොරොත්තු නොවුන නෙමෙයි මේ වගේ विद्यार्थी मेवागे निर्माण कर अत्र बलापुरुत वेनवा तमंग श्रेष्ठ प्रवेश मंगतर हसंतटेक इता लेहसियं करगन पुलवांगुन मसुपत नोट कलनी विश्वविद्यालय ललित कला अध्ययनांशे वेनुवेनुत साकलाप्रिय सांस्कृतिक मध्यस्थानुत मम हसंत दिशानायक महताट अपे गौरवय आदरे संस्तुति पिरुनवनवा मेवागे जात्यंतर उत्सवेकट गिहिल्ला කැලණි විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනංශයේ වගේම රටේ කීර්තිනාමයත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ගැන කතිකාවතක් ගොඩනැගීම සඳහා මේ මම හිතන්නේ මෙය ඉතාම හොඳ දර්ශකයක් තෝතැන්නක් කරගනිමි කියලා මා විශ්වාස කරනවා ස්තුතියි මේ ජයග්‍රහණ හසන්තගේ එක පැත්තකින් විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී මාධ්‍ය उपाधि पाठमाला हदारण शिष्यां विद्यार्थींत कीर्तिनाम इवागेम लांकी सिनेमा वट महितान्ने एक्करपु नवक सिनेमा करु एक्करेट लहु कीर्तिनाम विशेष विश्वविद्यालय अध्ययने मे संबंधी उपदेशकत्वेन कटितकुरु प्रभात अगंपोडि सह अनेकुत सहोदर विद्यार्थीन विसिन महितान्ने कोट इताम लघु सहायक लबा दिया देना अनागत परंपराव वेनुवेन सिनेमामे कार्यभारे तवत् निर्माणशीली वेदिरेट गनेयम संदा महितान्ने हसंत मेदावत जयग्रहणे तवम शुभ पतनो පළමුවෙන්ම හසන්තට හසුට සුභපතනවා ඒ අතරේ මම විශේෂ දෙයක් මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙනවා ඒ තමයි මේ වගේ තරුණ සිනමාකරුවෙක් එන්න පරිසරයක් මේ රටේ ගොඩක් වෙලාවට හරි අඩුයිනේ
ඒ පණිවිඩය තමයි මට දෙන්න ඕනේ විශේෂයෙන් මට මතකයි 70 ගණන් වල ධර්මසිරි මණ්ඩාරනායක මහත්මයා ධර්මසේන පතිරාජ මහත්මයා වසන්ත උබේසේකර මහත්මයා වගේ අය බිහි වෙනකොට මේ රටේ ගොඩක් වෙලාවට විචාරකයෝ කිව්වා සිරිල් බී පෙරේරා වගේ විචාරකයෝ කිව්වා ඕපපාතික 15 වීම කියලා. ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි අපි කතා හිතන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ සිස්ටම් එකක් ගොඩක් වෙලාවට අඩු නිසා. ඒක හදන්න ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවල අපි ප්‍රයෝජනට ගන්න ඕනේ බල කරන්න. ඉතින් ඒ අවස්ථාව තමයි මම මේ ගන්නෙ. හැකිතාක් මේ 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 වගේ තරුණයන් ඉදිරියට ගන්න මේ අවස්ථාව ලබා ගන්න මේ අපේ අය ලෝකේ කරක් ගහන මේ නැත්තම් ලෝකේ වැඩ පෙන්නන වෙලාව මේ. ඉතින් මේ වෙලාව පුළුවන් තරම් ප්‍රයෝජනට ගන්න කියන එක තමයි කියන්නේ මේ හසන්ත නිතරම කියන කතාවක් තමයි අපිට තාක්ෂණයට වඩා නිතරම මගේ කලාව මගේ හැකියාව එහෙම නැත්තම් අපේ තරුණයන්ගේ කලාව කලාත්මක දේෙන් ඉදිරියට යන්න පුළුවන් තාක්ෂණයට වඩා කියන එක. එහෙම නැත්තම් නිර්මාණයෙන් කියලා. ඒක පෙන්නලා තියෙනවා. ඒ පෙන්නලා තියෙන එක මේ වගේ තරුණයන්ට හැකියතාක් ඉඩ දෙන්න කියන අදහස තමයි මට මේ වෙලාවේ කියන්නේ. මම ඉස්සෙල්ලම සුබ පතන හසන්තගේ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් මට ඇත්තටම ගොඩක් විශේෂයි මොකද මගේ පළවෙනි කෙටි චිත්‍රපටය ඒක ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගන්න පුළුවන් තැනකට ගිය එක සම්බන්ධව සෑහෙන ලොකු සතුටක් තියෙනවා ඇත්තටම මේ සෑහෙන ලොකු අධ්‍යාපනික වැඩක් වුණා මේක ඇතුලේ මේ يعني හසන්තලා ඇත්තටම කැලණි විශ්වවිද්‍යාලයත් එක්ක මේක ස්ටඩි කරන ශිෂ්‍යෝ මම ඇත්තටම සුරංග ලක්මාල් සෙනවිරත්න මහත්මයාගේ අපේ ටීවී ඇකඩමි කියන රංගන පාසලත් එක්ක මම මේක ස්ටඩි කරන් යන්නේ. ඉතින් ඒ අතරතුර තමයි මායි හසන්තයි හම්බෙන්නේ. ඉතින් ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදිහට ශ්‍රී ලංකාවට මේ වගේ ගෞරවයක් ගේන්න ලැබිච්ච එක ගැන ඇත්තටම සෑහෙන ලොකු නිහතමානී සතුටක් තියෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකික විදිහට මම හිතනවා හසන්තලා වගේ පුද්ගලයන්ව මේ වගේ නිර්මාණකරුවන්ව රැක ගන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම. ඉතින් ඒ හින්දා ඇත්තටම ගොඩක් සතුටුයි හසන්තට සුබ පතනවා තව තවත් ලෝකේ දිනන්න මේ වගේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලංකාවට ගේන්න. සන්තට ඒ වගේ මෙයාලගේ ටීම් එකට ලැබෙන්න කියලා මම ඒගොල්ලන්ට